සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව, දෙමළ ජනතාව 8000ක් පමණ දැන් මේ විකලාපයේ ඉන්නවා. ලේකම් කාර්යාලයත් ඇති වෙලා තියෙනවා. ඔය මගින් නම් මම කල්පනා කළා ආර්ථිකේ හරි අපේ මහත්යෝ ඊගාවට මට කිව්ව හිතුණා ආධ්‍යාන් ගුණෝගාව ඇති කරන්න. ආන ඊගාවට මම කළේ මොකද්ද? මේ සේරම ජනපදවල ළමයි, වැද්දන්ගේ දරුවෝ, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, රෝමානු, කතෝලික ඒ හැම ජාතියකින්ම හැම කුලයකින්ම ඔක්කොම අරගත්තා. අරගෙන අමරපුර නිකායේ මහානායක හාමුදුරුව වජිරාරාමදී පඤ්ඤාසී මහානායක හාමුදුරුව, සයන් මහානිකාය හාමුදුරුව, රාමනිකාය හාමුදුරුව ඔක්කොම කඳවල හිටන් වඩම්මල හිටන් මේ ගල් ගුහාව සුද්ධ කරලා ඒ ගල් ගුහාව ඇතුලේ මෙන්න මේගොල්ලෝ මහාන කෙරුවා. ඒ මහාන කරන්නට සූදානම් වෙන වෙලාවේ ඇටකටු ගොඩවල්, අලු ගොඩවල්, වලසුන්, නයිපලොන් සම්පූර්ණයෙන්ම ඔතන හිටි. ඒ වෙලාව වෙනකොට දනුමැත්තා ගහන පොලාතුරු දාල අඳින දාල ගල් ගෙඩි ගිනි මැලේ ගහගෙන මං හිටි. වගේ වගවලසුන් ඇවිල්ලා ගිනි සමන සුව කරනවා හගෙන. දාන බිමුණ පෑගෙන කොට කිසිම දෙයක් කරේ නැහැ. ඒ විදිහට මරුවෙ නැත්නම් මොකද මේක? මම මරුවා නම් මේක දිනු කරන්න ගෙනින්නේ. අවස්ථානයේ යාපයි කියන වැද්දක වැදි වැටියත් අරගන්න. ඒ අරගෙන ඒ වැදිරුව ටික අරගෙන සම්පූර්ණයෙන්ම ඒ ගල් ගුහාවේම නිදාතුනටම කියලා දාය පොළොන්න රුමර ගොඩ මිනිහ වැඩි සෝම කියලා හැර බකමුණ. ඔය අපේ දායක පොළොන්න ජනතාවගේ සුමුළු මහත් පාසල් ශිෂ්‍යාව ගුරු මණ්ඩල දෙපාර්තමේන්තු හැම කෙනෙකුගේ සහයෝගයෙන් බොහොම ලස්සන මේ වැදිරුව ටික මහණ කළා. බුද්ධ ශාසනයේ චිරත් වේද ආරම්භ කළා.